ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන ආස්කමේ වචනයයි. අද නොවැම්බර් මාසයේ 23 වෙනිදා 2023 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබට පළමු ආශිර්වාද ගෙනෙනවා. ප්‍රිය ආදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධව මාක් 9 වෙනි පරිච්ඡේදයේ 26 සහ 27 වෙනි අපි මෙනෙහි කරන්න යනවා. මේ නොවැම්බර් මාසයේ අපේ තේමාව තමයි ක්‍රිස්තුස් වහන්සේ කළ පෞද්ගලික සංවාද. ඒ සංවාද අතරින් අපි දැන් ශුද්ධ මාක් 9 වෙනි පරිච්ඡේදයට ඇවිල්ලා තියෙනවා. තාත්තා කෙනෙක් එක්ක තිබිච්ච සංවාදය, මොකද ඒ පුතාට කතා කරන්න බැරි, නැත්නම් කතා කරන්න බැරි ආත්මයක් ඔහු තුල තිබෙන නිසා ගෝලයන් ගාවට ගෙනල්ලා ගෝලයන්ට බැරුණා ඒ එයාව සුව කරන්නට, නැත්නම් හිටපු ආත්මේ ඉවත් කරන්නට බැරුව ගියා. ඉතින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගාවට ගෙනල්ලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙයාගේ මද හැදෙILL ගැන උන්වහන්සේ කතා කරලා, ඊට පස්සේ උන්වහන්සේ ඊයේ දවසේදී අපි ඉගෙන ගත්තා, උන්වහන්සේ ශබ්ද නගා කිව්වා ඒ යක්ෂයාට ආපහු මේ මිනිස්යාගේ ජීවිතයට ඇතුළු වෙන්න එපා කියලා. අද අපි කතා කරන 26 වෙනි වගන්තිය, එවිට ආත්මය මොරගසා බොහෝසේ ඔහු වෙවුලමින් පිටතට ආවේය. ඔහු මල කෙනෙකුන් මෙන් විය. එබැවින් ඔහු මැරුණේ යයි වැඩි දෙනා කීවෝය. නමුත් ජේසුස් වහන්සේ ඔහුගේ අත අල්ලා නැගිටුසේක. එවිට ඔහු නැගිට සිටියේය. ඉතින් අපිට මේ ස්ථානයේ සම්පූර්ණ කතාව සිද්ධ වෙනවා. සම්පූර්ණ නිදහස් වීම, මේ පුතා සම්පූර්ණයෙන්ම නිදහස් වීම මේ ස්ථානයේ අපි දකිනවා. ඉතින් ආත්මය කෑගසාගෙන තමයි ගියේ, මෙයාව වෙවුලවලා තමයි ගියේ, මෙයාගෙන් පිටතර ගියා කියලා බයිබලේ කියනවා. බලන් හිටපුවාට හිතුණා නිකන් හැරිත් නිකන් මේ මනුස්සයා මැරලා වගේ. ඒකෙන් තේරුම තමයි සම්පූර්ණ නිදහස ලැබුණා. හැබැයි ජේසුස් වහන්සේ ඒක පෙන්වන්නේ මැරලා නැහැ කියලා පෙන්වන්න තමයි ජේසුස් වහන්සේ ඔහු අතින් අල්ලලා නැගිට්ටෝලා. ඊට පස්සේ බයිබලෙ කියනවා ඔහු නැගිට්ටා කියලා. ඉතින් මේක තමයි අපි දකින්නේ. ගෝලයන්ට මේ ඇදහිල්ල තිබ්බේ නැහැ. නමුත් හෙට දවසේ අපි ඉගෙන ගන්න යනවා, දැන් මේ ගෝලයන් කතා කරන්න යනවා ජේසුස් වහන්සේයා සමග. මොකද උනේ, ඇයි අපිට බැරුව ගියේ මේ මනුස්සයව සුව කරන්න, නැත්නම් නිදහස් කරන්න බැරුව ගියේ ඇයි? ජේසුස් වහන්සේ උන්ට කිව්වේ ඒකයි, නුඹලගේ මද ඇදහිල්ල නුඹලට මම ආධිපත්‍ය දීලා තියෙනවා, යක්ෂයන් දුරු කරන්න ආධිපත්‍ය දීලා තියෙනවා, ලෙඩුන් සුව කරන්න ආධිපත්‍ය දීලා තියෙනවා. නමුත් නුඹලා තව කොච්චර කාල මං ඉන්නද, මගේ කාලය හරි දැන්. නමුත් නුඹලා මේවා පාවිච්චි කරන්න තිබා මට තේරෙනවා කියන එක තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ අයට කිව්වේ. නමුත් අපි හෙට දවසේ ඉඳලා මේ ගැන වැඩිපුර තව ගැඹුරට ඉගෙන ගමු. ඇයි මේගොල්ලන්ට මේක නිදහස් කරන්නේ?